දිකටම සාරය ඇඳන්න නම් සාරි පහයක්ව තියෙන් ඕනි. ඒවැල්ට හරිියන්න හැට්ටත් මහාගන්න ඕනිි. ඡාය සම්මක පරීක්ෂණය සඳහා ඇදි තැබිලි පැහැගත් සාරය අතර තබා හැඩ බලද්දිී පත්ම ගාමරට පැමිණ කීවාය. දීනියෝ හැකි පමණින් පිරිච්ච පාට රැගියාවට එවන්නටඇය ආශා කළාය. අම්මගේ සාරිටිකත් තියනවනිේ චාය ඇඳගෙනවුන් ගෞමට උඩින් සාරිපොට පටලාගෙන ඒ ඇඳීම අසාතක උත්සයක නියලෙමින් කීවාය. ඒ පරණ පැටන් පපුතේ දැන් ලොක බෝඩර් දීන හරි අඳින්නෑ. ඔපිස්සකට ගැලපෙන චාම් ඩිසයින්තින් ලාපාට චෝට් සාරි. මේ වගේ පත්මාචාය අත තිබූ සාරය පොට කල්ලා කීවාය. පාටනම් මොනඋුණත් කමක් නෑ මොන පාට තුවාට හැඩයි. ඉතින් මොකද කරන්නේ හෙට අනිත් සාරය ඇඳගෙන යන්න අපි සාරි දෙක තුනක්කත් ගමු එතකොට වීදං වැඩිය අම්ම හෙම කියලා බෑනේ මාලාන් ඉතුරු කරද සල්ලිටිකත් තියෙන. ජයට අම්ම ගැෙන දුක සිතුන. සමත්කමත් තිබුණා නම් අම්මා තමව රාජකුමාරයක මෙන් සරසන බව ඇයදන්නේය. අම්ේ පාන්දරම නැගි ඉන්න වෙ. මොනන්න්න එෙතත් කමන්නේ අම්ම මගේ සාරි අන්දවන්න. දෙයක් කෙනෙ ලස්සනයි කිවට පස්සේ හරි වදේ තමා ඊට පස්සේ ඒක ඒවිදිීටම පවත්තාගෙන අන්න වෙනෝ. පත්මා සිනාසී කීවාය. කැත වුණුත් හිතර හරි නැෑැනේද. ඡය අම්මගේ මොුණ දෙස බලා කීවාය. ඔවත් ටිකදවසක් ඇඳලා පුරදවෙන්න. අනේ බෑ අම්මාදන්නේ මාව පල් කරන්න. මං ඇදගෙන ගියොත් ඉදාාට වැඩක් කරගන්න බැරිවෙේ. ඡායා පැවසේ මවාගත් බය කෙනි. මේ රැකයාට පවා යන්නේ හිත අඩමානයට තබාගෙනේ. එහෙව් එකේ අඳනා ඇතුමාක් පැනතුමක් වවත් හිතට ඇල්ලි යුතුය. නැන්දේ දොරකඩින් ඇසුනේ ලතාගේ කටහඬේ. ඒ හන් දවසක දෙතුවරක් කැසෙන් නිසා පත්මාට ලතා ගෙදරගෙන කුමින්න්නේ. හමොත් ගොඩව මේ දෙදෙනගේ දුකසප බලන්නේ ඒයි පමණි පවිි කාමරේ ලතාක්කේ එන්න? ඡායා කෑගසා කීවය ලතා දොර රෙද්ද මෑත් කර කාමරට එබුණිය පුෘදු සිනාවෙන්මයි. මං හට ඉඳල ජබ් එකකට යන්න ලතාකෙ ඡායා දැරේකගේ හඬින් කීවාය. මට නැන්දා කේක් දීලා කිව්වා මංආාවේ තේකමයි. මොනවද රංඟිට මග කෙරෙන් ඕන. චයා ඇද මත ඉඳගත් ලතා දෙස බලා අනතුරු අම්මාදෙස බැලවාය. හොදේ ඉඳලා හවස්සෙනකල් මං නෑ? අම්මා තනියම අක්ක චුට්ටා මේ පැත්ත වැඩියම් බලන්න. ලතා චඡාය කතාට උනුවීගිය දෙනතින් පත්මා දෙස පැලවාය. ඒක ගැන හිතන්න එපා ඔයා පරෙස්සමින් ගිහිල් එන්නකෝ හැබැයි හරි පාලවෙයි මේ පැත්තම. ලතා අවංක හඬගින් පැවසුවාය. ලතාගේ සැමියාවවූ මහින්ද සේවලි උපරේ ක්‍රියන්විත මේ ෝොම් මැදේ. මහින්ද ගෙදර ආවේ මාසයකට හෝ දෙමා සැකටේ. ඒද දින දෙකතුනකටිය අතරවාරේ ගෙවුණන හැම දවසකම ලතා දරු දෙන්න ජීවත්තුවේ පාලුවවෙනි. ඇයටද තනිින් නොතනට උන්නේ ජායාත් පත්මාත් පමණි. ත්‍යයාකාරෙන් තනිවෝ මේ ගැනු තිදෙනම සභයම දයිවේ උරුම කල තනිකමින් අරුද්‍යාංකම එකට බැඳි උන්නය. ලතාගේ දරුවගට අසනේ පුවද පත්මාචායතයේ ෙදරට වී රෑ නිදිමැරුවේ කිසිදු අහිතන් නැතිවුමයි. ඇතම් දිනක ලත උදෙෙන්ම පෙමෙන නැදෙ අද දවල්ට ඔයන්න්න එපා. හොඳ පොස්ගෙඩියා කම්බු නමං වෙල බත් කියේ නම්කිා යන්නේ. ව ලෙම දල් දොට එකට එන්නේ දීසි දෙක තුනට හොදි මවලු බදාගෙන පත්පිගන්තිකද අතතිවරේ. එවන් දිනක ඇය ඇගේ බත්පදද බෙදාගෙන වෙත් කන්නේ චායලගේ ගෙදර ඉඳගෙනෙමේ. දැන් නංගේ සාරිද අඳන්නේ වැඩට ඔවුවක්කේ ඒක තමයි මේ ජොබ් එක මං ආසම නැති වැඩේ ජයයා අසරනෝ කියීවාය අයකෝචර හොඳද දැන්ඟට නඟගට සාරි නැනේ. ඒක තමයි ලතෝ මේ මයි මෙ අයිත් කතා වනේ ගන්න ඕන මගේ සාරිත් පරණ පැන් ලතා මෝතා කල්බනා කලායම. කරම නගිටාය මං ඉදෙට දුවල එඉන්නම් නැදිී පදම ලතා ගේපුුස් ජයාාදස බැලු අය. වා ගිල්ල දැම් මොනහරි උත්සංගේයි. පුදම කෙල්ලෙ ග්‍යාත්මිකවාගේ අක්ක කෙනෙක් වෙන්නනැති. ඔය හිනා වෙලා උනටම්මෙ අතක්කා ඉන්නේ හරි බන් ඒත් මං යදදි සාරිි ල අඩනවා. කොයද කෑම්පිකට කොට ගාලා මයින්දයත් තින්නන්නේ ඊට කිට්ටු කෑම්පි එකකළු යායට ලතාගෙන ඇතරම දුකයි ජීවත්තිමි ප්‍රශ්නය විසින් ජීත අසරණන අනියත ඉරණමකට තල්ලු කර ඇද. මේ යුද්ධේ ගෑනු කීදිනකගේ පෝට ිින්දර දින ඇද. ලතා කාමට ගොඩ වුණේ අලත්ම බාට සාරි දෙකක්්ද ඇතතිවේ. ඒ දක ජායා අසරණ දෑසින් අම්මා දෙස බැලුවාය. ඇැයි කිවවා හරිිය මේනම් භූරාත්මික ලේැඳීමත් තිබූ කෙනෙකු වයීතුය. ඇයි අක්කෙම මේ ගේාර මල්ලි සාජාවල ඉඳල එද්දි මට සාරිතුනක් ගෙනල්ලා දුන්නා. ලිම්මං ගත්තේ ඒවත් පාහයක් තියෙනවා මයින්ද තවුද්දර සාරිමයි ගන්නේ කොහට අඳින්දද නැන්ද කායෙක්ක මෙ මේව ඇදන් යන්නද නංගිමේදක ගන්න. ලතා හරදයාගම සිනාවගේ මෝසරසාගෙන මනාව නැවෝ සාරි දෙක ජයාතර දුන්නාය. එකක් චොකරට පාටේ අන කලා මෙරුම් පාටේ. අන අක්කේ අක්කාපිට කරනයවා මදිද. මේ ගොඩා පටින සාරිණි අනි අක්කට තෑගි ලැබුණ ඒවා. ජයාවේදන බරෝ කීවාය. දව කරනවායි කියන කතාව කියන්නේ පානංගි මට කෞුදයන්නේ ඔයාලා ඔයාල මේගෙදර නැත්තා මම් මේෝ වායාල දාල අම්මල්ලඟට ගිල්ල. වෙලාවට හරි කරුම ජීවිතයන්නන්ගේ ඒකකමක් නෑ මේ වලට හැට්ට මාහනස්කෑල්ල සාරීමම තියෙනවා ඒකෙ මහා ගන්න මේ ලතා සාරීක්ොනක තිබූ තුනී පෑගත් කොටස පෙන්න්න කීවාය ජායා ඒ සාරික් නැහැයට තබාගත්්‍ය ආශාවෙන. රටසූද එනවා තමයි ලතා සිනසුනය. ආය සාරය වක්කෝට බා හඩබලන අුරු ලත්තා බලා උන්න ආශාවනි. සාරී ලස්සන දැන් ඇැයි ඇයට සිතුන. කවදර වෙඩින් සාරිට හරි ලස්සන්ටිදී ලතා කිවආවං කාඩෙනි. ඔන්න ලතාක්කා අපප අම්ම වගේ වෙන්න යනවා. එහෙම කියන්න පා රස්සාාවක් කවගේෙන් පරස්ථාව වූ තදිස්සීමම් වෙයි. දැනට මට ලස්සාක් කතරක් ඇති. එය හිතන්ඉන්නන්නේ හැමදාම් මෙහෙමඉන්න. තාත්ත හිටයනම් ලාගටත් බන්ධ ලදීලා. මට මේවා තනීම කරගන්න බැරි වුණනාට පදමාගේ දිනෙත් බොඳධී. ලතා පත්මාගේ උරේසිට අතත් තබා ඇදෙස බලා උන්නා අය. නැන්ද වා හිතන් නිපා බලන්නො හෙට අනිද්දම කෙල්ල හොඳ කරල්ෙක්ු හොයා ගන මටනංශුවර්. ජයා කැඩපදස බලා සිනාසුනාය. ඒක හිතන තරම් ඉක්මට වෙනේ එකක් නෑ ඇ සිතුවේ අවන් කෝමේ. අදවත වන්නස් සදදා කිසිම සුදානමන් නඇත තැන් හැමදාම් බත්තක ගිියන් වෙේනේද. ලතා කතා පැවෙනතකට මු කලායි චායාට දේසී වවේ දැන්ය. හලු ජීවියට අලුතෙ හැගැ යුතු ඇ. මරත් මන් පාන්දර හැරෙනවානේ මෙයා හැඩවෙනකට මට දෙපාරක් ක කියන්න පුළුවන්. තාතර බද්දීල අම්මා රෙකෝඩ ඩෙක් තියලා තියන්නේ තාත්ත කියන්නේ දෙයා කවදාවත් දවල්ට පිටිින් කාලනෑලු. ජාය තතාත එදිනෝල් නිරම ගියවතාව සීකොට පැවසවා අය. අසනි පුනන් ම පොල් සසාම්පෝල හදල හරි බත්ධෙක දුන්නා නෙදනන් දවල්ට නොක බඩගඉන්න ගෙදරෙනවා. අම්මාට කඳුළ එන්නට තාතා මතක්‍රීම් පමණ සෑෙ. කඳුළු අවත්දුක සිදුනුද ඒ මතකේ වෙලින්නට ආශාර පෝ ජාධනනි. තුළුවන් දවසර බත්තිකක් දෙන්නම්. ජයා අතතා දෙස බැලේ කෘත්තවයේදිවේ. ජීවිතය අසරන අනාත දිනවල එකට ඉන්න මිනිසුන් රන්ඩි දියා සමානය. ආත්ම ගානකට පැති උුත්තේ එවැනිමේසුන්ගේ. ඇවිදින කාලේදී පාලම් තනද දෙ මනිසුන්ට වඩා ධනගාන යුයේදී අත දෙන මිනිසුන් වටින්නේ. එහෙත් එනි මිනිසුන් ජීවිත කාලේ හමුුවන්න්නේ කලාතුරුගනි. බෝ කලාතුර. හවස ජාය අම්මාත් සමඟ පන්සල් ග්‍යායි. කලබලොවති බපුස්සිත පන්සල් බිමිදී නිී සැසන අයරු හුදුමාකාර. ඇ හාාරගේ බිම්වාඩුවයේ සුදු පුතුරුව දෙෙස බොහෝ එලාවක් බලාගෙන මුන්න අය. විශිෂ හිතන්න්න තරන් දෙයක් නොතිමුුණලද අලු ජවිතය හැකිතරන් සාමාන්‍ය දෙයක් වේවයි ඇ පැතු අය. ප්‍රස්සාාවක් ලැබිමිනි සම්ම ජවිතයේ මහා දේවල් තමාට හිමි ඕන බවාජයට විශවාසේ. ඒ මාහදේවල් මොනවද කියව ඇයදන්නේ නැත. නන්නාදදුනන් පරිසරැමද නොදන්න මිනිසුම් පුගරම්මද ආත්මාඩුකම්පාවක් අසර ගමක් හිතර නොදෙනි ඉසෙලින් තබාගෙන ඉන්නට පමක් හැකිවේවා කිය චායා පැත්වවා. නන්න අදු ලෝකැම්මද තමහඳුන එකමදේ තම හදවද පමණ භාජායා සිතුවයි. අඩුම තරම ඒවන් නිරුල්ල තිබියයුතුයේ. කාර්යයාල යනු මමාහාලොබ තැනන් නොවනද ඒේ තම මෙතෙක් ජියවොත්තුහ කාමර දෙකගේ කුඩා නිවානට වඩා විශාල බව ඇයදැන උන්න්නයි. පුතේ මේකට අතගන්න. අම්මා ගෙන සුදුමල් දෙමු මෙටි කලේට චායා දෝතම තබා වැදායි. ඔට කැක් කරෙකි ම ජීතවෙනනීමම් පැතුම් වඩන අම්මාධස ශායා බලා උන්නන්නේ ඉතිරීගේ සිනේස අම්මා නැති දාකට ජීවිතීරනම් පාලුවටයනු ඇත. ජායාගේ සිතර මොහතක බියත් ැනනී නැත්ත මේ දෙවල් සිදුකරන්නට දෙවියන් එතරම් කුරල් නඕනඇත. අම්මා බෝධි පූජාව තබනතුර ජායා වැිමල්ලෝ ඉඳගෙන ඔහේ ෝගස දෙස බලා උන්නාය. පන්සල පුරාාවයේ නිවී පහන්වීගගේ බවක. ලට දල්ල ලාකාපෑ ගත් විදුලුපාන් නො ලාලෝක ලා බෝබන් මතරවැෑටී තිබුණේ වඩා නමුදු ලෙසිනි. රෑයටටටමන පත්මාච්ඡායත් පන්සලී සිට ගෙදරන්නට පිටත්තුවේ පයින්ම. මොන වැඩේඋනත් කමක් නෑ ඔයාට කරන්න පුළුව උපරින් මාහන්සිං කරන්න. ගන්න පඩට පවක් නොවන්න වැඩ කරන්න නැත්තම මෙයාල පඩිය අත් දෙන්න වූ ලොවුල්ලලා ඒවා යාදන්න නෑපති. එද්දි පත්මා චායට කරුණාබරෝ කීවාය. ම වැඩකරන්න ආස යම් මෙෙහි. වෙන කාට අත්න්නමි යාට රස්සාාව දුන්න මැඩම් ටෙසර්ටයි පක්ෂපාති වැඩ කරන්න. දාපාලුස් දිනගින් හරි ඔයාාව යාල තෝරගත්තනනි ඒක හොඳ තරීමක් කියලලා ඒයාලාට ඔප්පු කරන්න නෝනොයා. මං පුළුවන් ඉක්මට වැඩිගෙන ගන්නා. වැඩවලටත් වැඩාපෘතිේ ලුකෝය පක්ෂපාතිත්‍යය බලාපපුරොත්වෙනවා. යල දන්නා පඩිගෙනවානම් වැඩරන්න මිනිස්සු ගන්න පුුවන් කියලා. ඒත් තමන්ට ආදරේ කරන්න ගෞරෝ කරන සයවගේ හම්බුවනිි ටිකයි. ඒ ගොඩට වැටෙන්න්න බලන්න ඕන. ම ර් ද ගන දැන්වන් හිත තිීන ලොක කෞරයක් කම්මි චායා ගෙදර පෙමි අරුත් රැගාවට යාමට ඇඳුම් පැළදම්. ලෑස්සිකර ඒව නැත නැවත් අතපතගා බැලවූ ආශාවනි. පාසල් ලියවගේ ජනවාරි මාසේ අළත්ම පබන්තිීක අද්දිී තිපන මේ ශාවම් බව ීේ ල ින් කවර නම් ලිය ලත් ොන්ඩ ක් යිස් ් ර ොාව ීම නිදාගත් සැටි චායායට මත්තකේ ඒ බොල පතන් පිටුව ලියන්න ඉස් ර තිබුණ පු ධදිස්සේ. දෙනකට ප්‍රන් පිටෝලි අදධිතිබ ආශාව අධදිස්්‍ය පසු පිටුවල්ට අනවිට තිබුණ නත. වරද එතනේ හැමදාමත් ජීවිත උදවෙන්නේ අලුත්ම පිටු බව සිතන්න පුළුවන්නන්ගේ හැම පිටෝගම අලුත් ආශාවකින් යමක් ලියන්නට පුළුවන්න්නම් ජීවිත ඇත්‍රම සුන්දරයේ. හ බෝදිනාගේ පටන්ගල් ලස්සන පසුවට නැත? චායයංග සෝදාගෙන රෑඳම දාගත්තර ඇදාට පමනය. ඒද නිද පිල්ිමද ආශාවක් සිදර දැුණී නැත ඔදියව සිත්නම දෙක චයා කුස්සිර දෙසට ගිය නිවී සෙනසුනු සිතිනි පත්මා උන්නේ වම්බට කපාලුණනු කවලං කළ කහවතුරට දමමුණි. අම්මා ඔය උදේට හදන්නද ඡායා බංකී ඉඳගන්න අතරතුර ඇසුවායයි. ඔෝු පුුතේ එතකොට ලේසේ. බැදදලා උයන්නද. ඕහ ඇයි! උදේට එච්චරහරියක් කරන්න බෑනි ඔය දෙකක් ඇති. එෙන් බෑණි පුුතේ වා අනිම් දවල්ට කන්නෑනෙ අනි අයි සර බත්තක දිගාරින්නේ. මටේක රැජ්ජාවක් නෑමේ අම්ම මහන්සි වෙන්නපා. සාහම බත්මුමලා ගැට හල දෙන්නේෙ මහන්සිය අ නෑදැරෝ ගහි නිදාගන්න. දැන් රෑවෙලා. නින්ද යන්නෑම්ම චාය නගිට්ට එසේ කියමෙනින් ඇ කාමට නොය ඉදිරිස දොරෑරගෙන මිදිරට බැස්සයි. තුනි රෑ සඳපාන අහිංසකව දහස්ප්‍රතියා මල් පොරොට වැටී තිපුණි. ඒ මල්ලොල සුවන බුදු ප්‍රේස පරිසරයටට එක්කා ස්වීතිපනි චායා දැත් බැඳගෙන ඔහේ මිරල පුරා සක්මන් කලායි. හෙටිින් ඇරමෙන ජීවිත මොනවා ගෙවේද. එසේ සිතුවොද චායට කිසවක් සිතාගන්නට බැරිවේ.